පහුගිය ජූලි මාසයේ නිකුත්ුණු ලෝකයේ නවතම සුපිරි ධනවතුන් ලැයිස්තුවේ ඉහළම තැන් සියල්ලම වගේ හිමි කරගෙන ඉන්නේ මෙවිදි ඇමරිකානු ජාතිකයන්. ඒ අතර Amazon, Tesla, Microsoft, Facebook සහ Google කියන ලෝකයේ විශාලතම සමාගම්වල හිමිකරුවන් වගේම සුපිරි ආයෝජක වොරන් බෆේට්ද සිටිනවා. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් දස දෙනා අතරේ ඇමරිකානු නොවන අය සිටින්නේ දෙදෙනෙක් පමණයි. ඉන් එකයි ලෝකයේ විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගමක් වන LVMH හිමිකරු වන බර්නාඩ් ආනෝල්ඩ්. ප්‍රංශ ජාතිකෙක් වන ඔහු මේ ලැයිස්තුවේ තුන්වැනි තැනටයි පත්ව තිබෙන්නේ. එහි සිටින අනෙක් එකම ඇමරිකානු නොවන පුද්ගලයා තමයි දසවැනි ස්ථානයේ සිටින මුකේෂ් අම්බානි. ඉන්දියානු ජාතිකෙක් වන මුකේෂ් අම්බානි ලෝකයේ සුපිරිතම ධනවතුන් අතර ඉන්නේ බොහෝ කාලයක ඉඳන්. එක්තරා කාලයක ඔහු ලෝකයේ හතරවැනි ධනවත්ම පුද්ගලයා බවට පත් වී සිටියා. අලිබබා සමූහ ව්‍යාපාර නිර්මාතෘ චීන ජාතික ජැක් මාගේ ඔහුට යම් තරංගයක් එල්ල වුණත් චීන රජයත් සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා ඔහුගේ සමාගම්වල විශාල බිඳවැටීමක් පස්සේ සිද්ධ වුණා. මේ නිසා තවමත් ආසියාවේ ලොකුම ධනවතා වෙන්නේ මුකේෂ් අම්බානිමයි. මුකේෂ් අම්බානි සතු මහා ධනස්කන්ධය මොනතරම්ද කිව්වොත් ඒ ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් දිනෙන් දින ඉහළ යන ඩොලරය රුපියල් 25ක් පමණ දක්වා පහත දමා ගන්න හැකියාව තිබෙනවා. ඒකට හේතුව වගේම ඔහුගේ මේ සමස්ත ධනස්කන්ධය ගැන තවත් ඔබ පුදුම හිතන කරුණු රාශියක් දැනගන්න රැඳෙන්න මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 1 ඉන්දියාවේ ලොකුම සමාගම වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්. ධිරුභායි අම්බානි නැමැති පුද්ගලයා 1966 වර්ෂයේදී රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් නැමැති කුඩා රෙදිපිලි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒක ටිකෙන් ටික දියුණු වීමෙන් පස්සේ තර්මක ධනවතෙක් බවට පත්වන ඔහු තමන්ගේ පුත්‍රයා වන මුකේෂ් අම්බානි ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනවා. හැබැයි වසරක් ගත වෙද්දී එයා අතහරින මුකේෂ් නැවත ඉන්දියාවට පැමිණ තමන්ගේම පොලිස්ටර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. ඒ අතරෙම ඔහු තමන්ගේ පියාගේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ධුරයටත් පත්වනවා. 1990 ගණන්වල පුරාවටම මේ පොලිස්ටර් වලට අමතරව බොරතෙල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත ශාලා රසක් මිදි කරන්නටත් වෙනත් ව්‍යාපාර මිලදී ගන්නටත් මුකේෂ් අම්බානි විශාල වැඩ කොටසක් ඉෂ්ට කරනවා. පස්සේ කාලෙක සංනිවේදන සේවා, රෙදිපිලි මේ සෑම ශේෂ්ත්‍රයකටම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යොමු වෙනවා. 2000 දශකය තුලදී ඉන්දියාවේ සුපිරිතම ධනවතුන් අතරට එකතු වන්නට මුකේෂ් අම්බානිට හැකිවන්නේ මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහටයි. කෙසේ වෙතත් අද වෙද්දී ඉන්දියාවේ වෙළඳපොළ පිරිවටු අනුව විශාලතම සමාගම වන එය ඉන්දියාවේ සමස්ත අපනයන ආදායමෙන් 8%කට වැඩි ප්‍රමාණයකටත් හිමිකම් කියනවා. මුකේෂ් අම්බානි සතු මහා ධනයෙන් 85%කටත් වඩා හේතු වන්නේ ඔහු සතු ඇති රිලයන්ස් ඉන්ඩස්ට්‍රි කොටස් හිමිකාරකමයි. අදටත් එහි කොටස් වලින් 42%ක් හිමි මුකේෂ් අම්බානි ඒ කොටස් හරහා පමණක් උපයාගෙන තිබවත්කම ඩොලර් බිලියන 74කට ආසන්න වෙනවා. අංක 2 මුකේෂ් අම්බානිගේ ධනය ශ්‍රී ලංකාවට ගෙන ආවොත් මොකද වෙන්නේ? කොරෝනා වසංගතය සහ කලමනාකරණයේ දුර්වලකම් නිසා ශ්‍රී ලංකාව මෑත කාලිනව මුහුණ දෙමින් සිටින විදේශ විනිමය අර්බුදය ගැන ඔබටත් සමහර විට දල අවබෝධයක් ඇති. ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම නිසා මෙවැදී බොහෝ බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ රුපියල් 215ක් පමණ ඉහළ මුදලකට. අපේ අසල්වැසි ඉන්දියාවේ ජීවත් වන මේ මුකේෂ් අම්බානි සතු සමස්ත වත්කම මෙවැදී ඩොලර් බිලියන 84 මාරක් පමණ වෙනවා. ඒ කියන්නේ වත්මන් රුපියල් වලින් නම් ඒක ට්‍රිලියන 18කටත් වැඩි මුදලක්. මේක 2019 වසර සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයට හරියටම සමානයි. ඉතින් මේ වගේ පසුබිමක් තියෙද්දී මුකේෂ් අම්බානිගේ සමස්ත වක්කම ශ්‍රී ලංකාවේ ඍජුව ආයෝජනය කරා කියලා අපි නිකමට හිතුවොත් ඉන්න ඇති වෙන බලපෑම ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. වර්තමානයේ අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4කට ආසන්න මට්ටමක තිබීමත් ඩොලර් බිලියන 22ක් විතර වෙන වැය ශීර්ෂයත් එක්ක බැලුවහම සාමාන්‍ය තත්ත්වය යටතේ එයින් ඩොලර් සඳහා පවතින ඉල්ලුම 9 ගුණයකින් විතර පහත වැටීම සිද්ධ වෙන බව මේ වෙද්දි ගණනය කළ හැකි. ඒ කියන්නේ මේ වෙද්දි සැබෑ වෙළඳපොලේ රුපියල් 215කට අලෙවිවන ඇමරිකානු ඩොලරයක් ඒ වෙද්දි රුපියල් 23ක් 25ක් අතර අගයක් දක්වා පහත වැටීම සිද්ධ වෙවි. මේ දකුණු ආසියාවේ අංක 1 ධනවතා ශ්‍රී ලංකාවට ආයෝජනයන් ගෙනාවොත්. අංක 3 ලෝකේ වටිනාම නිවසේ හිමිකරු. ලෝකේ සුපිරි ධනවතුන් බොහෝ දෙනෙක් ඉතාම සරල ජීවිත ගත කරන අය විදිහට ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම සුපිරි ධනවතුන් අතර ඉහළින්ම ඉන්න ඇමරිකානු ජාතිකයන් අඳින පළඳින විදිහෙන් පවා අපිට ඒ බව දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ඉලෝන් මස්ක්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් ඇතුළු මේ සියලු දෙනා සාමාන්‍ය ඇඳුම් පැළඳුම් ඇඳගෙන කටයුතු කරන්න විශාල වශයෙන් කැමැත්තක් දක්වනවා. ඇමරිකානු සුපිරි ධනවතුන් අතරින් සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට වියදම් කරන බවක් පේන්නේ Amazon අධිපති ජෙෆ් බේසෝස් විතරයි. කොහොම වුණත් ඉන්දියානු ජාතික මුකේෂ් අම්බානි නම් වියදම් කරන්න වගේම තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නත් රුසියයි. ඔහු 2008 වසරේදී ඩොලර් බිලියනයකට වැඩි මුදලක් වැය කරමින් තට්ටු 27කින් සමන්විත අති දැවැන්ත ගොඩනැගිල්ලක් තමන්ගේ නිවස විදියට ඉදිකරන්න කටයුතු කළා. මුම්බායි අගනගරයේ ඉඩම් මිල අධිකම ප්‍රදේශයක ඉදිකර ඇති
මෙහි වාහන නැවැත්වීම සඳහා පමණක් තට්ටු 6ක ගරාජයක් ඉදි කර තිබෙනවා. එහි පවතින සමස්ත බිම් ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 104ක් හෙවත් අක්කර 9කට අධිකයි. හෙලිකොප්ටර් අංගන 3ක් සහිත මේ නිවසේ විවිධ කටයුතු සඳහා 600කට අධික පිරිසක් සේවය යොදවා තිබෙනවා. ලෝක ඉතිහාසයේ රජවරුන් සහ පාලකයන් වෙනුවෙන් ඉදිවුණු රජමාලිගා සහ නිල නිවාස හැර සාමාන්‍ය පුරවැසියෙක් විසින් ඉදිකළ මිල අධිකතම නිවස විදිහට මේ මුකේෂ් අම්බානිගේ ඇන්ටීලියා මන්දිරය වාර්තා පොත්වලට එක් වී තිබෙනවා. අංක 4 කාර් 168ක් මුකේෂ් අම්බානිගේ ප්‍රධාන නිවස වන මේ ඇන්ටීලියා මන්දිරය තුල තට්ටු 6ක ගරාජයක් තියෙනවා කියන එක අපි ඔබට කලින් කොටසේදී කිව්වා. එය අවශ්‍ය අවස්ථාවක වාහන 10කට ආසන ප්‍රමාණයක් නවත්වා තබන්න ඉතාම ප්‍රමාණවත්. කොම වුණත් ඊට අමතරව මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුලේ උදවිය සතු වාහන නවත්වා තබන්න වෙනමම අංගන ඉතුල ඉදි කර තිබෙනවා. වාහන ලෝලියෙක් වන මුකේෂ් අම්බානි විවිධ අවස්ථාවල මිලටගත් වාහන 168ක් මෙහි දැකගත හැකි බවටයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා මුකේෂ් අම්බානි BMW 670L වර්ගයේ අධි සුඛෝපභෝගී වගේම වෙඩි උණ්ඩවලට පවා ඔරොත්තු දෙන කායකක් විශේෂයෙන්ම ඇනවුම් කොට තිබුණා. ඉන්දියානු නීති යටතේ ලියාපදිංචි කරන්න පමණක් වැය වුණු මුදල ඩොලර් ලක්ෂ 2කට අධිකයි. ඊට අමතරව ඔහු තමන්ගේ බිරිඳගෙන් තෑගි ලැබුණු Maybach 62 වර්ගයේ ලිමොසිනයක් නිතර භාවිතයට ගන්න බවක් අපට විදේශ මාධ්‍ය තුලින් දැක ගන්න ලැබෙනවා. පැරණි කාර් ගණනාවක් වගේම Aston Martin Rapid, Rolls-Royce Phantom සහ Bentley Continental වර්ගයේ නවීන කාර් රසකුත් ඔහුගේ එකතුවට අයත් වෙනවා. ඊට අමතරව ගමන් බිමන් යද්දී මුකේෂ් අම්බානිට සහ පවුලේ අයට ආරක්ෂාව සපයන පරිවාරක රථ විදියට Range Rover සහ AMG 63 වර්ගයේ SUV රථ 30කට අධික ප්‍රමාණයක් ඔහු සතුව තිබෙන බවටයි වාර්තා තිබෙන්නේ. අංක 5 සාමාන්‍ය ඉන්දියානුවන් කෝටියකට සමාන වැටුපක්. මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීහි වැඩිම ආදායමක් ලබන ව්‍යාපාරංශ බොහොමයක් බොරතෙල් පිරිපාදු කිරීම, ස්වභාවික වායු සහ ඒවායේ අතුරු කර්මාන්ත ආශ්‍රිතව පැතිරී තිබෙනවා. මේ ශේෂ්ත්‍ර ලෝක වෙළඳ පොලේ මොනවා වුණත් අධික ලාභයක් ලැබෙන ව්‍යාපාර විදියටයි ප්‍රසිද්ධ වී තිබෙන්නේ. මීට අමතරව Jio දුරකථන සංනිවේදන සමාගමිනුත් ඔහුට වාර්ෂිකව ලැබෙන ආදායම වේගෙන් ඉහළ යමින් තිබෙනවා. මේ නිසා වාර්ෂිකව මුදල් විදියට දැවැන්තම වැටුපක් ලැබෙන පුද්ගලයන් අතරත් මුකේෂ් අම්බානි ඉදිරියෙම ඉන්නේ. මේක බොහෝ සුපිරි ධනවතුන්ට හිමි සමාගම් කොටස් නිසා වත්කම් ඉහළ යාමට වඩා තරමක් වෙනස් කාරණයක්. මොකද මේ වගේ අවස්ථාවල ඔවුන්ගේ වත්කම වැඩිවීමක් සිදු වුණත් එයින් සැබෑ ප්‍රයෝජනය ගන්න නම් ඔවුන්ට අදාළ කොටස් විකුණා දමන්න සිද්ධ වෙනවා. හැබැයි මුකේෂ් අම්බානිට මුදල් වලින්ම ලොකු ආදායමක් ලැබෙන නිසා ඒක කැමැති විදිහට භාවිත කරන්නත් පුළුවන්. මේ විදිහට ගෙවී ගිය 2020 වසරේ මුකේෂ් අම්බානිට ලැබුණු වාර්ෂික ආදායම පමණක් ඩොලර් බිලියන 20කට අධිකයි. එම වර්ෂයේ සාමාන්‍ය ඉන්දියානුවෙක්ගේ වාර්ෂික ආදායම ඩොලර් 2043ක් වන බවටයි ගණන් බලා තිබුණේ. මේ නිසා පහුගිය වසරේ මුකේෂ් අම්බානිගේ ආදායම සාමාන්‍ය ඉන්දියානු ජාතිකයන් මිලියන 10ක් එමත් නැත්නම් කෝටියක් පිරිසක් වසර පුරා උපයන ආදායමටම සමාන වුණා. ඉන්දියාවේ පවතින දැඩි ආදායම් බෙදී යාමේ විෂමතාවයට මේ ඊටාම හොඳ උදාහරණයක්. අංක 6 ඔහු බිරිඳට ලබා දුන් ලෝකේ වටිනාම ෆෝන් එක. මුකේෂ් අම්බානි සමහර අවස්ථාවල තමන්ගේ මහා ධනස්කන්ධය වැය කරන්න යොදාගන්නේ හරිම අමුතු විදිහට සහ අමුතු දේවල්. මේ කාරණේ වඩාත් හොඳින් තහවුරුණු අවස්ථාවක් උනේ ඔහු තමන්ගේ බිරිඳ වන නීතා අම්බානිට ටැග්ග්ක් විදිහට ලබා දුන් ෆෝන් එක. ලෝකේ පුරාම ධන කුවේරයන් සඳහා විශේෂයෙන්ම iPhones නිෂ්පාදනය කරන Falcon ආයතනයට ඔහු ඒ වෙනුවෙන් ඇනවුමක් ලබා දී තිබුණා. සාමාන්‍ය iPhone එකක් සකස් කරන්න යොදා ගන්නා ඇලුමිනියම් වෙනුවට එහි අභ්‍යන්තර සැකිල්ල ඝන ප්ලැටිනම් කුට්ටියක් කැපීමෙන් සකස් කොට තිබුණා. රෝස රත්තරන් යොදාගෙන එහෙම නැත්නම් රෝස් ගෝල්ඩ් යොදාගෙන පිටත ආවරණය නිපදවා ඇති අතරම කැරට් 24 රත්තරන් වලින් එහි බොහෝ කොටස් අලංකාර කර තිබෙනවා. කොමුණත් මේ ෆෝන් එකේ අධික මිලට ප්‍රධානතම හේතුව වන්නේ එහි සවි කර ඇති රෝස දියමන්තියයි. දියමන්ති වර්ග කිරීම අනුව ඉහළම කාණ්ඩය වන FL හෙවත් ෆ්ලෝලස් කාණ්ඩයට අයත් වන මේ රෝස දියමන්තිය කැරට් 90ක පමණ වර්ගකින් යුක්තයි. ඒ ප්‍රමාණයෙන් කුඩා මුද්‍රයක් තරම්. මේ දියමන්තියත් සමග සම්පූර්ණ iPhone එක වෙනුවෙන් මුකේෂ් අම්බානි ඩොලර් මිලියන 48මාරක් හෙවත් රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් වැය කොට තිබුණා. ඒ අතරත් සැලකෙන්නේ ෆෝන් එකක් අලෙවි කරන ඉහළම මුදල විදියටයි. අංක 4 මුම්බා ඉන්ඩියන්ස් හිමිකරු. අපේ රටේ බොහෝ දෙනෙක්ට මුකේෂ් අම්බානි ගැන ලොකු උනන්දුවක් ඇති වුණේ ඔහු 2008 වසරේදී ආරම්භ වුණු මුල්ම IPL තරගාවලියේ මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දැරීම නිසායි. ලසිත් මාලිංග සහ සනත් ජයසූරිය දෙදෙනාම මේ මුල්ම කණ්ඩායමට ඇතුළත් වූ නිසා එකල IPL නරඹපු බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම කණ්ඩායම් බවට පත් කරගත්තෙත් එයමයි. 2017 වසරේ සිට මුම්බා ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. 2017 සිට IPL හි සාර්ථකම කණ්ඩායම් බවට පත් වූ මුම්බා ඉන්ඩියන්ස් 2020 තරගාවලියත් ඇතුළත්ව පස්වතාවක් IPL ශූරතාවය දිනා ගන්නටත් සමත් වුණා. මේ IPL හි කණ්ඩායම් බොහොමයක් නමසා හිමිකාරීත්වය වෙනස් වීම තරංගාවලියෙන් ඉවත් වීම ආදී ගැටළු වලට මුහුණ දුන්නා. මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම 2008 වසරේ සිට මේ දක්වාම අද දක්වාම
එම නමින්ම මුකේෂ් අම්බානිගේ හිමිකාරිතේ යටතේ ක්‍රියාකාරී වෙන්නේ 2017 වර්ෂයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෙළඳනාම වටිනාකම ඩොලර් මිලියන 100 ඉක්මවා ගියා ඒ සමග අද දක්වාම පිටපිට වසර 4ක කාලයක් IPL හි වටිනාම කණ්ඩායම විදිහට රැඳී සිටින්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමමයි මේ වෙද්දී එම කණ්ඩායමේ වටිනාකම ඩොලර් මිලියන 115ක් ඉවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 24කට අධිකයි මුකේෂ් අම්බානි ලෝකේ ධනවත්ම ක්‍රීඩා සමාජ හිමිකරුවන් අතර ඉහළින්ම සිටින ස්ථානයේ සිටින්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය නිසාමයි ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න ඔබට සුබ දවසක් ජය වේවා